අන්‍යෝන්‍යවරුන් සියලු දෙනාටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. ඉතින් අද දවසෙත් ඔයාලම එකතු වෙලා ඉන්නේ ඉනාරා කොරියන් ඇකඩමි ආයතනය විසින් ගෙනෙන 2024 කොරියානු භාෂා විභාගය සඳහා පැවැත්වෙන පුහුණු පාඨමාලාවේ දෙවැනි කණ්ඩායමත් එක්ක. ඉතින් අද දවසේ අපිට කතා කරන්න තියෙන තුන්වෙනි පාඩමේ සිට පස්වෙනි පාඩම දක්වා අද දවසේ අපි කතා කරමු. ඉතින් අද දවසේ වැඩි වේලාවක් පන්තිය පැවැත්වෙන්නේ නැහැ. ඉතින් පොඩි පාඩම් ටිකක් තියෙන්නේ. සමහර විට ඔයාලගේ මේ පොත්වල පස්වෙනි පාඩම කොළ දෙකක් වගේ තියෙන එක print වෙලා නැතුව ඇති. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් මම කියලා දෙන දේවල් මේ වීඩියෝ එක බල බල ඔයාලට පුළුවන් මේ පස්වෙනි පාඩම මේ PDF එක තියෙනවානේ. ඒ PDF එකෙන් මේ screenshot ටිකක් අරගෙන ඒක හදා ගන්න. නැත්තම් ලියා ගන්න උනත් පුළුවන් පොතක හරි. මහ ලොකු දෙයක් නැහැ පස්වෙනි පාඩමේ පිටු දෙකක් වගේ print වෙලා නැහැ නේද? හරි එහෙනම් අද තුන්වෙනි පාඩම නේද පුතේ තියෙන දැන් අපි මෙන්න මෙතෙන් දෙනකම් කරා නේද මෙතෙන් දෙනකම් අපි මුලින් ඉඳන් කොරියානු භාෂාවේ තියෙන අකුරු ඉගෙන ගත්තා නේද ඊට පස්සේ අකුරු වලින් අපි වචන හැදුවා වචන හදලා අපි දැන් ඔන්න වාක්‍ය කියවන්නත් අපි ඉගෙන ගත්තා ඊට අමතරව අපි ඉගෙන ගත්තා වචන ලියන්න ඉගෙන ගත්තා නම් ලියන්න ඉගෙන ගත්තා දැන් සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් ඇති කියලා මං හිතනවා දැන් සාමාන්‍යයෙන් තමන්ගේ නම ලියා ගන්න සාමාන්‍ය වචනයක් කියවන්න නේද තමාලට පුළුවන්ද පුළුවන් සර් පුළුවන් එතකොට ඔයා මීට කලින් වෙන ක්ලාස් වලට ගිහිල්ලා තියෙනවද මේ මාස 4 5ක් ගිහින් තියෙනවා ඒනවා විභාගෙ ලිව්වේ නැහැ මගේ සර් විභාගෙ ලිව්වේ නැහැ නේද හරි දැන් ඒ කියන්නේ වගේ ළමෙක් ඉඳලා ඔයාලට කොහොමවත් පුළුවන් එතකොට ගයානි පුළුවන්ද පුළුවන් සර් පුළුවන් ඔයා මීට කලින් ක්ලාස් වලට ගිහිල්ලා තියෙනවද නෑ සර් මේ පළවෙනි ක්ලාස් එක මේ පළවෙනි ක්ලාස් එක දැන් ඔයාගේ නම ලියන්න පුළුවන් පුළුවන් සර් වචන කියවන්න පුළුවන්ද තරමක් දුරට පුළුවන් තරමක් දුරට මෙන්න මේ වචනේ මට කියවන්නකො මොකද්ද මේ තියෙන්නේ කියලා ගලපලා කියන්න මුල්ලි ඈ මුල්ලි මුල්ලි හරි හොඳයි එතකොට පුතේ මේක ශබ්ද කරන්නේ කොහොමද මං කියලා දුන්නු අල්ලා යන්න මෙයත් එක්ක එකතු වෙනවා එතකොට මෙයා දෙවනි අකුරක් වශයෙන් තමයි ශබ්ද කිරීමේදී ඉන්නේ ඒ කියන්නේ ලයන්න සහ රයන්න එතකොට දෙවනි අවස්ථාව රයන්නනේ නේ ගයානි නේද එතකොට කොහොමද ශබ්ද වෙන්නේ මූරි මූරි බොහොම හොඳයි දියුණුව කවුද ඊට පස්සේ ඉන්නේ මදූස කොහොමද මදූස මයික් එක ඔන් කරන්න මදූස පියුමාලි කො මදූස පියුමාලි මදූසට ඇහෙන්නේ නැද්ද මං කියන දේවල් හරි එහෙනම් මයික් එක ඔන් කරගෙන තියයි වට කැඩි කැඩි දැහෙන්නේ ඕ කැඩි කැඩිද සිග්නල් නෑ සිග්නල් අඩුයි නේද දැන් ඔයාටත් කියවන්න එම් පුළුවන්ද මට කියවන්න නම් බෑස තාම මම බැරි දැන් හරි ඉස්සෙල්ලා ළමයාට පුළුවන් වුණා නෑ ඔයාට බැරි ඈ පාඩම් කරේ නැහැ. ලියන්න නම් පුළුවන් ටිකක්. ලියන්න නම් පුළුවන්. පුතේ මෙහෙමයි මේකට ඇවිල්ලා උනන්දුවක් තියෙන්න ඕන. නැතුව බෑ මේ වැඩේ කරන්න අපිට. තේරුණාද? ක්ලාස් එකට ආවයි කියලා වැඩේ කරන්න බෑ. ඔයා ක්ලාස් එකට ඇවිල්ලා අහන් හිටියයි කියලා ඔක් කරන්න බෑ. කොහොමද? හරි. ඊගාව එක්කෙනා උපුලි. උපුලි කොහොමද? උපුලි මයික් එක ඔන් කරන්න සර් කියන්නේ හුඟක්ම කියවන්න බෑ සර් තාම හුඟක්ම කියවන්න ඕනේ නැහැ මං කිව්වේ නැහැ නේ හුඟක් කියවන්න ඕනයි කියලා තාම පොඩි ඔයාලා
තේරුණාද? දැන් ඔයාට සාමාන්‍යයෙන් ඔයා ඉස්සරම ආවේ මේ මේ ක්ලාස් එකටද? මයික් එක ඔන් කරලා තියාගන්න. මං කියන්නම් ඔෆ් කරන්න කියලා. ඔයා ඉස්සරම ආවේ මේ ක්ලාස් එකටද? ඔව් සර්. ඔව්. දැන් සාමාන්‍යයෙන් වගේ නම ලියන්න පුළුවන්ද? ඔව්. නම ලියන්න පුළුවන්. දැන් මේ වගේ වචනයක් කිව්වොත් කියවන්න බැයිද? මේ හතරවෙනි වචනේ එහෙම පොඩ්ඩක් try කරන්න බලන්න. වැරදුනට කමන්නේ. කොහමද තියෙන්නේ? ඔය නැව ඔය හිතලා කියන්නේ. නැවන් නැවන් මේ මොකද්ද? මෙන්න මේ අකුරු මොකද්ද? මම මේ පෙන්වන අකුර න නයන්න ඔව් සර් මට පේන්නේ එහෙම මේ මේ තියෙන නයන්නද මේ උඩ වචනේ මොකද්ද මේ තියෙන්නේ මේ අංක එක හා නැත්තම් මේක කියන්නේ අපි මේ දේශී එකක් දමු මෙන්න මේ 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 අංක 4 පෙන්වන එක මොකද්ද මේ තියෙන්නේ sun ඈ sun මේ තියෙන්නේ මොකද්ද පහ පහ ඔයන්න ඊට පස්සේ තියෙන්නේ මොකද්ද අල් සයන්න අල් තයන්න අල් සයන්නක් වෙනවා කිව්වද මම මේ හල් කිරින් පාඩමේදී මදි පුපුලි ඔයා මදි මතක තියා ගන්න ඕනේ. තේරුණාද? නැතුව කරන්න බෑ. හරි ඊට පස්සේ අපි කතා කරමු කවුරුත් එක්කද කතා කරන්න. අපි කතා කරමු නිපුනියන් සෙහානි. 1194 නම්බර් එක. මයික් එක පුතේ ඔන් කරන්න. ඔන්න. ආ හරි. දැන් මොකෝ තත්ත්වය කොහොමද හොඳයිද? හොඳයි සර්. වහිනවද? වහිනවද හාට කො මයික් ඔන් කරන්න ඔව් සර් ආ මයික් එක ඔන් කරලා තියාගන්න මං කියනවා ඔෆ් කරන්න කියලා හරි සර් හරි එතකොට දැන් මේ ඔයාගේ නම එහෙම ලියන්න පුළුවන්ද ඔව් සර් හරි එතකොට ඇයි මේ කොරියානු භාෂා පන්තියත් එක්ක ඔයා එකතු වෙන්නේ කොරියාවේ යන්න සර් කොරියාවේ යන්න ලැන්ග්වේජ් ආ ලැන්ග්වේජ් එක ඉගෙන කොරි ඉගෙනගෙන භාෂා විභාගය කරලා කොරියාවේ යන්න එතකොට අපි මොකද්ද කරන්න ඕනේ මේකට කැපකිරීමක් කරන්න වෙනවද? ඔව් සර්. ආ එහෙනම් ඒක මතක තියාගන්න ඕන හොඳට. දැන් එහෙමනම් සාමාන්‍යයෙන් දැන් ඔයාලට කියවන්න පුළුවන්ද පොඩ පොඩ වගේ? ඔව් සර්. කියවන්න පුළුවන්. දැන් ඔයා මීට කලින් කොරියානු භාෂා පන්ති ගියාද මේකට මොකද ඉස්සරවම? නෑ සර්, සර් ගාවට ආවා. හරි. එහෙමනම් දැන් අපි පොඩ්ඩක් කියවමු බලන්න මේ එන්න මේක කියන්න බලන්න. මේ තියෙන කීයේ? මේ මොකක් කියලාද මේ තියෙන්නේ? මේ අංක 9 මොකද්ද? වැරදුනට කමක් නැහැ කියන්නේ. කියන්නේ. ඈ? සාම් සාම් නේද? සාම් පුතේ දැන් හොඳට වචන පාඩම් කරන්න ගන්න. තේරුණාද? මේක අතාරින්න එපා. අතාරියොත් ඔයාලා පරාදයි නේද අතාරියොත් ඔයාලා පරාදයි මොකද කොරියා පරාද වෙන්නේ නැහනේ ඉන්දා ඔයාලා පරාද වෙන්න එපා අනිවාර්යයෙන්ම හරි පාඩම් කරන්න ගන්න හරි එතකොට අය කවුද ඈ හරි නේ ආ හරි මොකද්ද සම් කියලාද කිව්වේ සම් ආ සම් නෙමෙයි සම් ඈ හරි හරි ඊට පස්සේ ඉන්නවා කවුද ඊට පස්සේ ඉන්නවා නිපුනි එක අපි කතා කරා සිරෝමි සිරෝමි කොහමද සිරෝමි කොහමද කො මයික් එක ඔන් කරන්න කො සිරෝමිට ඇහෙන්නේ නැද්ද ඔව්
සිරෝමීටර් සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා නේද? හරි. එතන ඉන්නවා කවුද? සානෝ නේද? සානෝ. සානෝ කියන්නේ කවුද? මම සර්. ආ ඔයා නේද? එතකොට දැන් කොහොමද? පුළුවන්ද දැන්? සාමාන්‍යයෙන් පුළුවන් සර්. සාමාන්‍යයෙන් පුළුවන්. ඔයා ඉස්සරම ආවේ මේ ක්ලාස් එකටම කලින් ගියාද කොහෙද? सामान्य वचन සාමාන්‍ය වචන පුළුවන්. මෙහෙමයි පුතේ. ඉතින් මේකට දැන් ඔයා ඉතින් වැඩ කරනවත් එක්ක ඉතින් මෙව කරගන්න ඕන. ඉතින් කොහොම හරි කරලා දැන් අපි මොකක් හරි අත් බලාපොරොත්තුවක් ගත්ත දැන් කරගන්නවා කියලා නේද? ඔව්. ඔව්. ඒ හින්දා උත්සාහ කරමු නේද? උත්සාහ කරන්න අනිවාර්යෙන් කරමු නෙවෙයි කරන්න. හරි. හරි. එහෙමනම් පුතේ අපි යමු පාඩම් මාලාවට. පාඩම් මාලාවේ තුන්වෙනි පාඩම තමයි අද දවසේ තියෙන අපිට කතා කරන්න කියෝසිල් හංගුගෝ කියන පාඩම තමයි අද අපිට තියෙන කතා කරන්න. එතකොට මේ තුන්වෙනි පාඩම කියෝසිල් හංගුගෝ කොරියානු පන්ති කාමරය ගැන තමයි මේ පාඩමෙන් අපි කතා කරන්නේ. ඉතින් මේ මොනවද තියෙන්නේ පන්ති කාමරේ? ඔයාලට 18 වෙනි ට්‍රැක් එක තියෙනවනේ ඔයාලට දාලා අහන්න පුළුවන් නැත්නම් පස්සේ අහන්න. අද මම ට්‍රැක් එක ප්ලේ කරන්න යන්නේ නැහැ. ඔයාලට පුළුවන් අහන්න. මෙන්න පළවෙනි එකේ ඉන්නවා සොන්සෙන්නීම්. නේද? මේ පන්ති කාමරයක්නේ. කවුද මේ සොන්සෙන්නීම් කියන්නේ? ගුරුතුමා. එතකොට පුතේ සොන්සෙන් කියන්නේ ගුරුවරයාට. තේරුණාද? සොන්සෙන් කියන්නේ කාටද? ගුරුවරයාට. ඒතර මේ නිම් කෑල්ලක් දාලා තියෙනවා. මේක ඇවිල්ලා ගෞරවාර්ථ පදයක්. සා කියන්නේ හාමුදුරුවන්ට. සා නිම් කියන්නේ ඒත් හාමුදුරුවම තමයි. අර හිමිපාණන් වගේ අපි කියන ගෞරවාර්ථ පදයක් අපි ගෞරවයක් දෙන්නේ. අන්න ඒ වගේ පදයක් තමයි මේ නිම් කියන කෑල්ල. සජං නිම්. නායක තුමා. නේද? සොන්සෙන් නිම්. ගුරු වරයා. හක්සෙන් කියන සිස්සයාට පන්චින් පන් කියන්නේ පන්ති කාමරයට නේද? පන්තියේ යාළුවා කියන එක තමයි මේ කියන්නේ. චින්ගු කියන්නේ යාළුවා. පන්චින්ගු කියන්නේ පන්තියේ යාළුවාට. ඊට පස්සේ තියෙනවා චිල් පන් එක. වයිට් බෝඩ් එක එහෙම නැත්නම් කළු ලෑල්ල කියලාත් අපි මේකට කියනවා. චෙක් සං. චෙක් කියන්නේ පොත්, සං කියන්නේ මේසය. එහෙනම් පොත් මේසෙට අපි කියනවා චෙක් සං කියලා. ඊට පස්සේ තියෙනවා අයිජා. ඒ චක් පුටු චෙක් කියන්නේ පොතට. කොන් චෙක්. කොන් චෙක් කියනවා අභ්‍යාස පොතට නේද? අභ්‍යාස පොතට අපි කියන්නේ කොන් චෙක් කියලා. ඊට පස්සේ තියෙනවා යොන් පිල්. යොන් පිල් කියන්නේ මොකේද? පැන්සල. යොන් පිල් කියන්නේ පැන්සල. පැන්සල්ට අපි කියනවා යොන් පිල් කියලා. හරි. ඊට පස්සේ බලමු අපි තියෙන්නේ මොකද්ද? පෝල් පෙන්. පෝල් පෙන් කියනවා පෑනට. ඊට පස්සේ චිව්ගේ තියෙනවා මකනය. පිල්තොන් තියෙනවා පැන්සල් පෙට්ටිය. මේව පාඩම් කරගන්න ඕන. සිග්ගේ කියන්නේ ඔරලෝසුව. තල්ියොක්. තල්ියොක්. තල්ියොක් නෙමෙයි තල්ියොක්. තල්ියොක් කියන්නේ කැලෙන්ඩරය. ඊට පස්සේ තියෙනවා චන්මුන්. චන්මුන් කියනවා ජනේලෙට. මුන් කියනවා දොරට. ඊගොඩ ටික තමයි මේකේ සිංහල තේරුම් වෙන්නේ. ඊට පස්සේ බලන්නකො මෙන්න මේ ටික බලමු. මේ චෙගල් පොසයෝ. එතකොට පොසයෝ කියන්නේ බලන්න කියන එකනේ නේද? පොසයෝ. පොසයෝ කියන්නේ බලන්න. පොසයෝ කියන්නේ මොකද්ද? දිග අරින්න. පියෝදා නේද? පියෝදා කියන්නේ දිග අරිනවා කියන එක. පියෝදා කියන වචනේ තමයි මේ පොසයෝ කියලා කියන්නේ. චෙගල් පොසයෝ. පොත දිග අරින්නට කියනවා අපි. කියන්නේ කොහමද? චෙගල් පියෝසෙව. පොත දිගාරින් ඉන්න කියලා කියනවා. දැන් මේව පාඩම් කරගන්න. චෙගල් තොපසෙව. පොත වහන්න. තොප්තා කියනවා වහනවට නේද? චෙගල් තොපසෙව කියන්නේ පොත වහන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ තියෙනවා පොසෙව. පොසෙව කියන්නේ බලන්න කියන එක. එතකොට මේ පද කොහොමද හැදෙන්නේ? මේව ව්‍යාකරණානුකූලව කොහොමද මේ ගොඩනැගිලා තියෙන්නේ? වචනයක් විදිහට හැදලා තියෙන්නේ. කියලා අපි ඉදිරි පාඩම් වලදී පුතේ ඒවා කතා කරනවා. තාම දැන් දැනට ඔයාලා මේ වචන විතරක් පාඩම් කරගන්න යන්න මේවා හිතන්න යන්න එපා. මොනවත් මේ වචන පාඩම් කරන්න එච්චරයි කරන්න තියෙන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ?
මේ වචනවල තේරුම් පාඩම් කරගන්න. චෙගල් පියෝසෙෝ පොත දිගාරින්න චෙගල් පියෝසෙෝ පොත දිගාරින්න මේ විදිහට පාඩම් කරන්න. මතක තියාගන්න. නේද? චෙගල් තොපසෙෝ පොත වහන්න චෙගල් තොපසෙෝ පොත වහන්න පොසෙෝ බලන්න නේද? මේ විදිහට අපි පාඩම් කරලා මතක තියාගන්න ඕන මේ දේවල් ටික. ඊට පස්සේ තරසෙෝ සවන් දෙන්න. තරසෙෝ සවන් දෙන්න. තරහසෙෝ තරහසෙෝ කියන්නේ මොකද්ද? මා කියවූ පසු කියවන්න. නේද? තරහසෙෝ නැත්නම් අනුගමනය කරන වගේත් ගන්න පුළුවන් අර්ථය. තරහසෙෝ අනුගමනය කරන්න මා කියවූ පසු කියවන්න වගේ අර්ථයක් තමයි මේකේ. ඉල්ගසෙෝ ඒ කියන්නේ කියවන්න කියන එක. ඉල්ගසෙෝ කියවන්න. සසෙෝ ලියන්න. යාගි හසයෝ කතා කරන්න. තෙදප් හසයෝ උත්තර දෙන්න. තෙදප් හසයෝ කියන්නේ උත්තර දෙන්න කියන එකයි. ඊට පස්සේ මෙන්න මේ ගුරුතුමී මෙයාලට මොකක්ද පෙන්නව නේද? අල්ගෙස්සයෝ. අල්ගෙස්සයෝ කියන්නේ තේරුම් ගත්තද නැත්නම් තේරුණාද කියලා අහනවා. දැන් තේරුණා නම් අපි කොහොමද දැන් මං අහනවා අල්ගෙස්සයෝ තේරුණාද කියලා. එහෙනම් ඔයා උත්තර දෙනවා නේ අල්ගෙස්සනිදා කියලා. මෙන්න මෙතන තියෙනවා උසත් භාෂා වචන සහ පහත් භාෂා වචන. එතකොට පුතේ කොරියාවේ තියෙනවා උසස් භාෂා ක්‍රමය සහ පහත් භාෂා ක්‍රමය කියලා දෙකක්. දැන් බය වෙන්න එපා. අපි යකෝ මේ දෙකම දැන් භාෂා දෙකක් ඉගෙන ගන්න ඕනද කියලා. නෑ 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 නෑ. තේරුණාද? දැන් ලංකාවේ තියෙන උසස් භාෂා ක්‍රමය සහ පහත් භාෂා ක්‍රමය කියලා දන්නවද තියෙනවද නැද්ද කියලා? තියෙනවා. ලංකාවේ තියෙන භාෂා ක්‍රම දෙකක්. උසස් භාෂා ක්‍රමයයි පහත් භාෂා ක්‍රමයයි. නේද? දැන් සාමාන්‍ය අපි කියන්නේ අපි යාළුවෙකුට වගේ කතා කරන්න කොහොමද? පොඩ මෙහාට වරෙන්කෝ බා. එහෙමනේ කතා කරන්නේ. අපි යාළුවෙකුට වගේ කතා කරන්නේ. අපි වැඩිහිටියෙකුට 100 කෙනෙකුට කතා කරයිද හාමුදුරුවනේ මෙහාට පොඩ වරෙන්කෝ බං කියලා? නෑ. එහෙම කතා කරන්නේ නෑනේ. නේද? එහෙම කතා කරන්නේ නෑ. එහෙනම් ඒ මං කතා කරුවේ නේද? මෙහාට පොඩ්ඩක් හාමුදුරුවනේ වැඩි ඉන්න. ගෞරවාර්ථ පද නේද? එහෙම නැත්නම් මෙහාට පොඩ්ඩක් එන්නකෝ. ඒ වාගේ අපි නිකන් අර ගෞරවයක් දීලානේ කතා කරන්නේ. අන්න ඕක තමයි පුතේ උසස් භාෂා ක්‍රමය පහත් භාෂා ක්‍රමය කියන්නේ. ඉතින් ඕක තමයි කොරියාවේ තියෙන්නේ. නේද? ඕක තමයි කොරියාවේ තියෙන්නේ. එහෙනම් ඒවට බය වෙන්න එපා. වැඩිහිටියන්ට තමන්ට වඩා වයසින් වැඩි පුද්ගලයන්ට කතා කරන භාෂා ක්‍රමයක් තියෙනවා කොරියාවේ. තමන්ට වඩා වයසින් අඩු පුද්ගලයන්ට කතා කරන භාෂා ක්‍රමයක් තියෙනවා කොරියාවේ. ඒක අපි ඉදිරියට ඉගෙන ගන්න. දැන් මෙතන මේ ආල්ගෙස්සේව කියලා කියන්නේ ගුරුතුමී පහත් භාෂා ක්‍රමයේ. මෙයා මේ ආල්ගෙස්සම් නිදා කියන්නේ මේකම තමයි. මේකම තමයි තේරුම. ආල්ගෙස්සේව කියන එකේ තේරුමයි ආල්ගෙස්සම් නිදා කියන එකේ තේරුම එකමයි. තේරුණාද? ඒ වුණාට මේ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ කොරියානු භාෂාවේ ප්‍රශ්නයක් අහන්නේ මේක ප්‍රශ්නයක් විදිහට ඔයාලට හැඟෙන්න. අල්ගෙස්සයෝ අල්ගෙස්සයෝ. තේරුණාද? තේරුණාද? ඔයා එහෙනම් තේරෙනව නම් ඔයා උත්තර දෙන්න ඕන නේ අල්ගෙස්සනිදා කියලා. වට තේරෙන්නේ නැත්නම් ඔයා කොහොමද උත්තර දෙන්නේ? අනියෝ මොරගෙස්සනිදා. නෑ තේරුම් ගත්තේ නෑ වටහා ගත්තේ නෑ කියන අර්ථය තමයි මේකේ තියෙන්නේ මොරගෙස්සනිදා. පැහැදිලි නේද මං කියපු දේවල්? හරි ඊට පස්සේ මෙයා අහනවා චිල්මුනිස්සෝ. දැන් මං ඔයාලා අහනවා චිල්මුනිස්සෝ ප්‍රශ්න තියෙනවද කියලා අහන්නේ. එහෙම චිල්මුනිස්සනිදා මේකේ උසස් වචනේ තමයි මේ තියෙන්නේ. ඉස්සයෝ එකේ උසස් වචනේ ඉස්සනිදා. එහෙනම් වැඩි හිටියෙකුට අපි ඉස්සයෝ කියලා කියනවද? නේ චිල්මුනිස් ඉස්සයෝ. එහෙම කියන්නේ නෑ. නේ චිල්මුනිස්සයෝ එහෙම කියන්නේ නෑ. වැඩි හිටියන ගුරුවරයෙකුට එහෙම කියන්නේ. නේ චිල්මුන් ඉස්සනිදා. එහෙනම් තේරෙන්නේ නැත් මේ ප්‍රශ්න නැත්තම් අපි මොකද්ද කියන්නේ? අනියෝ. අනියෝ කියන්නේ නැහැ කියන එක. අනියෝ චිල්මුන් ඔප්සම්නිදා.
අනියෝ චිල්මුන් ඔප්ෂන් නිදා නෑ ප්‍රශ්න නැහැ ප්‍රශ්න තියෙනවා නේ චිල්මුන් ඉස්සර නිදා නේද ඒ විදිහට අපි භාවිතා කරනවා මේක හරි දැන් උසස් භාෂා ක්‍රමයේ පහත් භාෂා ක්‍රමයේ ඒවා අපි පස්සේ කතා කරමු මම නිකන් ඔයාලට පොඩ්ඩක් මේ කියලා දීමක් විතරයි කරේ එතන තේරුණාද මේ තියෙන්නේ අන්‍ය උහසය ඔය මමත් ආපු ගාම කියන්නේ ඔයාලට අන්‍ය උහසය කියලා නේද මේක තමයි කොරියාවේ තියෙන භාවිතා වෙන දවසට භාවිතා කරන වැඩිම වාර ගණන් භාවිතා කරන වචනේ වෙන්න ඕන මේ අන්‍ය උහසය මේක සාමාන්‍ය අපි භාවිතා කරන්නේ අර ආයිබෝවන් කියලා අපි කියන්නේ දැන් උදෑසනට ඔයාට මම ඔයා හම්බුනාම ෆැක්ටරියකට ඇවිල්ලා දැන් මම ෆැක්ටරියට යනවානේ එතකොට මට ඔයාව හම්බෙනවා එතකොට ඔයා හම්බුනාට පස්සේ මම කියනවා අන්‍යවහසයෝ කියලා ඔයාට මම ඔළුව නමලා ආචාර කරනවා ඒ ඔළුව නැමීමේ ක්‍රමයක්ත් තියෙනවා කොරියා හිස පහත් කිරීමේ ක්‍රමයක් තියෙනවා අපේ නම් හිස පහත් කරන්න අපි කැමති නෑ අපේ රටේ නෑ නේද කොරියාවේ එහෙම තියෙනවා आचार कर एक तमाय क्रम तेनवा दैम केतने कोटा अन्य वहासे उकिन वचने के ला आई बोवान कीन कोटा हिस्सा नमला आचार करानु नो क्या ना कपो आद्य के पाल लहर का दाला हिस्सा पाहत कर ला अन्य वहासे उकिन वचने किया नो इतो कोटा अरे आ तान्य वहासे उकिन ला वाटे उत्तर ला बाद देना या हिस्सा पाहत करनो यार वहातरम ඔයාව හම්බෙනවා ඊට පස්සේ අපි හිතමුකෝ දැන් දවල් කෑම කාලා ඇවිල්ලා ඔයා කම්පැනි කොහේ හරි වැඩ කර කර ඉඳි ආයෙ නැවත මට හම්බුනවා ඔයාත් අන්‍ය වහසය කියන වචනේ කියනවා කතා කරන්න ඒක අර පටන් ගැනීමක් වගේ තමයි භාවිතා කරන්න මේ වචනේ ඔක තමයි ඔය වචනේ තියෙන තේරුම එහෙනම් අපි අන්‍ය වහසය කියන්නේ ඇයි ඔය ආයිබෝවන් කියන එකම තමයි නේද කොහොමද ආයිබෝවන් වගේ වචනයක් තමයි මේ අන්‍යෝහසය කියන වචනේ. හරි මෙන්න බලන්නකෝ සංවාදය යනවා. මෙයා උදේ පාන්දර 8:00 මාට වැඩවලට එනවා. එතකොට සාමාන්‍යයෙන් කොරියාවේ සීත කාලවල වලට වගේ දැන් මෙන්න මේ කාලේ දැන් සීත කාලෙ වින්ටර් පටන් ගන්නවා. දැන් මේකට සාමාන්‍ය සීතයි කොරියාව මේ ඇවිල්ලා 10 වෙනි මාසනේ. ඔව්. දැන් සීතලයි සාමාන්‍ය සීතලත් තිය සාමාන්‍ය සීතලයි දැන්. සීතල වර්ධනය වේගින් පවතින කාලේ මේක. එතකොට මේ කාලේ සාමාන්‍යයෙන් කම්පැනි ආරම්භ කරන 9ට පටන් ගන්න කම්පැනි තියෙනවා. ඒත් ඉතින් දවල්ට සීතල තමයි. ඒ කියන්නේ එහෙම තියෙනවා. මේ તો පංගුවක් කාලවල වලට කම්පැනි 7ට පටන් ගන්න කම්පැනි තියෙනවා. දැන් මෙතන 8:00 මාට නේද පෙන්වුම් කරලා දෙන්නේ. මේ තියෙන 8:00 මාක් වගේ දාලා නේද? අන්‍යෝ හසයෝ කියලා තුවාන් කියනවා මේ. මෙයත් කියන අන්‍ය වහසයෝ කියලා මෙයත් ආචාර කරනවා මෙයාට නේද ඊට පස්සේ මෙයා අතකට දීලා මෙන්න මෙයාව පිළිගන්නවා මේ දෙන්නේ පළවෙනි පාර හමුන අවස්ථාවක් මේ ඒ කියන්නේ මනස පංගප්සම් නිදා කියන්නේ හමු වීම සතුටක් හැමදාම කියන්නේ නැහැනේ මේක හමු වීම සතුටක් කියලා පළවෙනි පාර හමු වෙනකොට කො කවුද මයික් එක ඔන් කරන්නේ සනෝ හරි නේද ඊට පස්සේ මෙයාත් කියනවා නේ ඔව් මන්නාසෝ පංගප් සම්නිදා ඔව් හමු වීම සතුට කියලා මෙයාත් කියනවා එතකොට මන්නාසෝ පංගප් සම්නිදා කියන්නේ මොකද්ද
හමුවීම සතුටක් කියන එක නේද? හමුවීම සතුටක්. අන්‍යෝන්‍ය කෙසේයෝ. අන්‍යෝන්‍ය කෙසේයෝ අන්‍යෝන්‍ය කසේයෝ. මෙයා කිව්වා අන්‍යෝන්‍ය කෙසේයෝ කියලා. මෙයා කියන අන්‍යෝන්‍ය කසේයෝ කියලා. ඒතොර අන්‍යෝන්‍හි අන්‍යෝන්‍ය කියන්නේ හොඳින් කියන එක තමයි. හොඳින්. අන්‍යෝන්‍ය හොඳින් කෙසේයෝ. රැඳී සිටින්න නැත්නම් ඉන්න කියන අර්ථය තමයි මේකේ තියෙන්නේ. මේ වයිල උසස් වචන පුතේ. තේරුණාද? තව විනාඩි 9ක් තියෙනවා. නැවතත් ඔයාලා ලොග් වෙන්න ඕන. මේල උසස් වචන මෙව ගැන අපි පස්සේ කතා කරමු. මේව ගැන මෙවයි තේරුම් ටික පාඩම් කරගන්න ඔයාලා. අන්‍යෝන්‍ය කෙසේයෝ කියන්නේ ගිහින් එන්නම් නැත්නම් හොඳින් ඉන්න කියන අර්ථය තමයි මේකේ තියෙන්නේ. තේරුණාද? මෙයා කියනවා අන්‍යෝන්‍ය කසේයෝ කියලා. හොඳින් යන්න. අන්‍යෝන්‍ය කෙසේයෝ අන්‍යෝන්‍ය කසේයෝ. හොඳින් ඉන්න හොඳින් යන්න. මෙයා කියනවා ඔන්න දැන් දෙන්න මේ ටැග්ග්ක් එහෙම ගෙනල්ලා නැත්තුවා. කම්සහම්නිදා. කම්සහම්ද ස්තුතිය කියලා තමයි කියන්නේ. මෙයා කියන අනියේයෝ ලොකු දෙයක් නෙමෙයි කියලා තමයි කියන්නේ නේද? මෙයාට මොකක් හරි මේ ටැග්ග්ක් දීලා මෙයා කියන කම්සහම්නිදා කියලා මේක ඇත්තට ලොකු දෙයක් නෙමෙයි කියලා තමයි මේ කියන්නේ නේද? හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා චෙවිසොම්හම්නිදා. චෙවිසොම්හම්නිදා කියන්නේ සමා වෙන්න කියන එක. කෙවෙන්චන ආයෝ ප්‍රශ්නයක් නැහැ. මේ මෙයාගේ කකුලට මොකක් හරි අතහැරලා තමයි මේ මෙයා අදින්නේ. මේ ඒ මූඩ් යන්නේ තියෙන දෙන්නගේ නේද? කෙවෙන්චන ආයෝ කියන්නේ ප්‍රශ්නයක් නැහැ කියන එක. හරි ඊට පස්සේ අපි යනවා පස්වෙනි පාඩමට. දැන් අද දවසේ මහ ලොකු ගොඩක් කාලයක් වේලාවක් නැහැ පාඩම් ටික. චුමල් චල් පොනසයෝ. චුමල් චල් පොනසයෝ සතියාන්තය හොඳින් ගත කරන්. මේ වැඩපොළවල් වල වෙන දේවල් මේ තියෙන්නේ. පස්වෙනි පාඩම. මේව පාඩම් කරගන්න. මේ වචන පාඩම් කරගන්න. අන්‍යෝන්‍ය චුමුසයෝ හොඳින් නිදා ගන්න කියන එක වගේ තමයි කියන්නේ. නැත්නම් good night කියන එක වගේ තමයි කියන්නේ. සුබ රාත්‍රිය. අන්‍යෝන්‍ය චුමුසයෝ. මේව ගාවිලා උසස් වචන. චුමුරදා. නේද? මෙන්න මේ චුමුදා චුමුදා. චුමුදා කියන්නේ නිදා ගන්නවා වගේ නැත්නම් good night කියන වචනේ තමයි මේවල උසස් වචන. අපි අර ඡායෝ කියන්නේ මේ අජොස්සි කෙනෙක් ඉන්නේ මාමා කෙනෙක් මෙයා වැඩිහිටියෙක් මේ තුවාන් භාෂා ප්‍රකාශනයේදී තුවාන් පාවිච්චි කරන්න ඕනේ වැඩිහිටියන්ට පාවිච්චි කරන වචන තියෙන දැන් මම අර හාමුදුරන්ට එහෙම මම කියලා දුන්නේ නේද අර හාමුදුරු කෙනෙකුට අපි කියන්නේ වැඩි ඉන්න වගේ අන්න ඒ වගේ වචන තියෙන වැඩිහිටියොන්ට පාවිච්චි කරන වචන ටික ඒවත් අපි ඉගෙන ගන්න ඕනේ චුමුදා චුමුදා කියන්නේ ඡායෝ එකේ උසස් වචනේ චුමුදා චුමුසයෝ කියන්නේ good night කියන එක. අන්‍යෝන්‍ය චුමුසයෝ කියන්නේ සුබ රාත්‍රියක් කියන එක. මෙන්න මෙයා මෙයාට පහත් භාෂාවෙන් කතා කරා චල් ඡායෝ කියන. චල් ඡායෝ හොඳින් නිදා ගන්න කියලා තමයි නැත්නම් good night කියලා තමයි කියන්නේ. තේරුම ඇවිල්ලා චල් කියන්නේ හොඳින් ඡායෝ කියන්නේ නිදන වගේ. හොඳින් නිදා ගන්න කියන අර්ථය තමයි මේකේ තියෙන්නේ. නේද? අන්‍යෝන්‍ය චුමුසස්සයෝ. දැන් මේ උදේ දෙන්න නැකීත් අහනවා. තුවාන් අහනවා අජොස්සගේ මාමගෙන් අහනවා අන්‍යෝන්‍ය චුමුසස්සයෝ. හොඳින් නිදා ගත්තද නේ ඔව් චල් චස්සයෝ මෙයා කියනවා ඔව් හොඳින් නිදා ගත්තා කියලා කවුද කියන්නේ තුවාන් කියන්නේ හොඳින් නිදා ගත්තා ඊට පස්සේ තියෙන චල් මොග්ගෙස් සම් නිදා හොඳින් කන්නම් කියලා තමයි මේ කියන්නේ චල් මොග්ගෙස් සම් නිදා හොඳින් කන්නම් මෙයා කියනවා මානිතසයෝ හොඳින් අනුභව කරන්න නැත්නම් ගොඩක් කන්න කියන එක තමයි මේ කියන්නේ ගොඩක් කන්න ගොඩක් අනුභව කරන්න තසයෝ නේද ගොඩක් අනුභව කරන්න කියලා යා කියනවා චල් මොගෙත් මොගොස්සම් නිදා චල් මොගොස්සම් නිදා කියන්නේ හොඳින් කෑවා කියන එකයි මේ කියන්නේ හොඳින් කෑවා කාලා ඉවර නේද මෙයා කියනවා නේ කියලා මෙයා උත්තර ලබා දෙනවා චුමල් චල් පොනසය සතියාන්තය හොඳින් ගත කරන්න කියලා කවුද කියන්නේ තුවාන් කියනවා රාරයා මෙහා පැත්තින් ඉන්නේ කියලා චුමල් කියන්නේ සතියාන්තයට චල් කියන්නේ හොඳින් පොනසය කියන්නේ යවන්න කියන එක පාඩමේ මාතෘකාව මෙයා කියනන්නේ ඔව් චුමල් චල් පොනසය ඔයත් හොඳින් ගත කරන්න කියලා තමයි මේ කියන්නේ සතියාන්තය හොඳින් ගත කරන්න නේද සිකුරාදා දවසේ දැන් දෙන්න වැඩ ඉවරලා දෙපැත්තට යනවා නේද මෙයා කියන චුකාහම් නිදා කියන්නේ වචනේ තේරුම තමයි සුබ පැතුම් කියන එක චුකාහම් නිදා සුබ පැතුම් නේද මේ දෙන්නට මේ සුබ පැතුම් එක් කරනවා නේද? කම්සාම් නිදා කියන්නේ స్తుති කියලා තමයි මෙයා කියන්නේ. සුබ පැතුම් කම්සාම් නිදා స్తుති.
ඉතින් මේ වචන ඔයාලා පාඩම් කර ගන්න ඕන. ඉතින් අද දවසේ ඔච්චර තමයි ඔයාලට කරන්න තියෙන ලබන සතිය අපි. ලබන සතියේ ඔයාලට ලයිව් පාඩමක් යන්නේ නැහැ. කියන්නේ ලයිව් මේ ක්ලාස් එකක් යන්නේ නැහැ. ලබන සතියේ මම දානවා වීඩියෝ එක. මොකද්ද? චීන ඉලක්කම් ක්‍රමය සහ කොරියන් ඉලක්කම් ක්‍රමය උගන්වන වීඩියෝ එක තියෙනවා. ඒ වීඩියෝ එක බල බල ලබන සතිය ඔයාලා අනිවාර්යෙන් පුරුදු වෙන්න ඕනේ. මොකද්ද? කොරියන් ඉලක්කම් ක්‍රමය සහ චීන ඉලක්කම් ක්‍රමය හරිම ලේසි පැය භාගයක් වගේ යන්නේ. ඔන්න ඔය ටික ඉගෙන ගන්න. තේරෙනවද? ලබන සතියේ මේ වීඩියෝ එක මම ගෲප් එකටයි දාන්නේ. ලබන සතිය ඔයාලගේ ක්ලාස් එක පැවැත්වෙන්නේ නැහැ ඔයාලට. ලබන සතියේ වෙන්නේ ඔයාලට මේ වීඩියෝ එක දානවා. ඒක අනුගමනය කරලා ඒ ටික ප්‍රැක්ටිස් කරන්න ලබන සතියේ. ඊට පස්සේ ඊගාව සතිය ඉඳන් තමයි මෙන්න අපි පටන් ගන්න. ඒ කියන්නේ තව ඔයාල සති දෙකක් කාලෙ තියෙනවා මුල පාඩම් ටික ඔක්කොම කවර් කරගන්න. තේරුණාද? ඒකයි මේ හිමීට යන්නේ. ඊට පස්සේ ඔව් සර් මගේ පොතේ මේ පස්සෙනි පිටුව නෑ සර්. පස්සෙනි පිටුව නෑ එක තමයි මම ඔයාලට මුලින්ම කිව්වෙත්. මේ පස්සෙනි පිටුවට මේ print වෙලා නෑ ඒක. ඒක දෝෂයක් තිබිලා තියෙනවා. පංගුවක් පොත්වල තියෙන පංගුවක් පොත්වල නැති කතාවක් තියෙනවා. තේරුණාද? ඉතින් මේ ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේ PDF එක තියෙනවනේ ඉංග්‍රීසි PDF එක. තේරුණාද? ඒකෙන් ස්ක්‍රීන්ෂොට් එකක් හරි නැත්තම් පොතක් අරන් ලියා ගන්න. මේ දැන් පස්සෙනි පාඩම් බලලා ඕකේ කියපු වචන ටික ලියා ගන්න. ඒ ටික පාඩම් කරන්න. තේරුණාද? හරි සර්. හරි. හරි. එතකොට ලබන සතියේ අපි හම් වෙන්නේ නැහැ. ඊගාව සතියේ තමයි හම් වෙන්නේ. ඊගාව සතියේ තමයි ඔයාලට මොකද්ද? පටන් ගන්න. සිලබස් එක දාලා පාඩම් මාලා ලබන සතිය අපි සර් ඔව් කියන්නේ අපිට ක්ලාස් එක පහට නේද සර් හවස පහට දාගන්න බැරිද සර් ක්ලාස් එක පහට දාන්න අමාරුයි පුතේ හවස ද පහ ඔයාලගේ මේ හතරේ මේ අද මේ සතිය පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බින්ද තමයි මේ සතියේ මේ පොඩ්ඩක් එහෙම මේ ටයිම් ටේබල් එක මිස් වුනේ නැත්තම් උදේ 10ට පටන් ගන්නවා ක්ලාස් එක මේ ලබන සතිය ඉඳන් හා හරි නේද එමුණ මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට අහන්න දැන් ඔන්න ඔයාලට සති දෙකක් තියෙනවා සති දෙකක් තියෙනවා දැන් ලබන සතියේ මම දානවා මේ සතියෙම දාන්නම්කෝ එකක් මේ පාඩමයි මේ වීඩියෝ එකයි මේ සතියෙම දාන්නම් එහෙම වුණොත් මේ සතියෙම මම දාන්නම් ඒක ලබන සතියෙත් අපි ක්ලාස් එක කරමු මොකද දන්නවද එතකොට අපි ටිකක් ඉක්මනින් යන්න පුළුවන් නේ දැන් ඔයාලට මේ සතියෙම වැඩි දෙයක් නැහැනේ කරන්න මෙන්න මේ පාඩම් දෙකේ තියෙන වචන ටික පාඩම් කරගන්නයි මොකද ඊට පස්සේ කොරියන් ඉලක්කම් ක්‍රමයේ සහ චීන ඉලක්කම් ක්‍රමයේ ප්‍රැක්ටිස් වෙන්නයි තියෙන්නේ එච්චරයි ලොකු දෙයක් නැහැ එහෙනම් ඒ ටික මම ඔක්කොම දාන්නම් ලබන සතියේ එමුනා අපි පටන් ගමු සිලබස් එකේ අපි මේ පාඩම් මාලාව එහෙම හොඳයි නේද එහෙම හොඳයිද ඔව් සර් එහෙම හොඳයි හා හරි එහෙනම් මම මේ සතිය දාන්නම් එහෙනම් ලබන සතියෙන් අපි පටන් ගමු සිලබස් එකේ පාඩම් වැඩ ටික හරි එමනා සියලු දෙනාටම මුස්තරණයි තුසිමේ කසයෝ Thank you sir